අයියෝයා ඇහුවා නේද අපේ මල්ලිව ශිෂ්‍යත්ව පන්තියට දාන්න නැද්ද කියලා? ඇහුවා. ඒක අහන් ඉඳලා අපේ මල්ලි මට ආයුධම් පත්‍රයක් දුන්නා. ඔයාගේ මල්ලි විතරක් නෙමෙයි අපේ යාළුවොත් ගොඩාක් ආයුධම් පත්‍රේවල තිබ්බා. මොකටදයි ආයුධම් පත්‍ර? නංගි අපේ ශිෂ්‍යත්ව ලියන්න ඉන්න යාළුවන්ට පුළුවන් අපේ ශිෂ්‍යත්ව පන්තියට එකතු වෙන්න. ඉතින් අපේ යාළුවෝ කරන්න ඕනේ ආයුධම් පත්‍රයක් එවන එක. අපේ ලිපිනය තමයි ගුරුගෙදර සිංහ FM ජෙන්සිල් කොබ්බෑකඩුව මාවත බත්‍ර මුල්ල. හරි. එහෙනම් දැන් අපි ශිෂ්‍යත්ව පාඩම අහමු. शिष्यत्व हरी लेसी मी शिष्यत्व विभागे सूदानम वन अपे पुंची आलवंटाई දන්දි ඊසර් කිව්ව නේද ඉස්සර කාරේ තොරතුරු හමාරු කරගන්න ක්‍රම ලියන් එන්න කියලා. ඔව් මම ලිව්වා. මොනවාද? ඊතල මගින්. ඇයි සතුන් මගිනුත් අපිට පණිවිඩ හමාරු කරගන්න පුළුවන්නේ? ආයුබෝවන් සුබ උදෑසනක් දුවේ පුතේ. ආයුබෝවන්. තුල පුතාලා අදත් ඔන්න පාසල් යන සූදානම් වෙලා උදෙන්ම අවදි වෙලා ගුරු ගෙදරට ඇවිත් ඉන්නවා. නිවෙස් වල ඉඳගෙන සිංහ FM ගුවන් විදුලියේ පුංචපේ ගුරු ගෙදරත් එකතු වෙලා ඉන්න දූල පුතාලා හැමෝමත් ඔන්න අපි ආදරයෙන් පුංචපේ ගුරු ගෙදරට එකතු කරගෙන ශිෂ්‍යත්වයේ හරිලේසි විශේෂාංගය කරගෙන යමු. දැන් අපි ගිය සතියේ සිංහල පාඩම් ඉගෙන ගත්තා. මේ සතිය අපි පටන් ගත්තා පරිසරයේ පාඩම් ඉගෙන ගන්න. අපි පටන් ගත්තේ මිනිසා හා තොරතුරු ගැන ඉගෙන ගන්න නේද? ඔව්. අපි ඊයේ ඉතින් ලස්සන කතන්දරයකුත් එක්ක තොරතුරු වල වටිනාකම කතා කරගත්තා නේද? තොරතුරු නැතුව අපිට ජීවත් වෙන්න බැහැ. අතීතයේ ඉඳන්ම එහෙමයි. ඒ නිසා තමයි මිනිස්සු තොරතුරු හුවමාරු කරගන්න විවිධ ක්‍රම සොයාගන්නේ. නේද? විද්‍යාව තාක්ෂණයේ දියුණු වෙන්න මේ තොරතුරු හොයාගන්න තොරතුරු ලබා ගන්න තොරතුරු ප්‍රචාරය කරන්න තවත් ලේසි ක්‍රම පහසු ක්‍රම ඔන්න අපට හඳුනා ගන්න පුළුවන් වෙයි. දුවේ පුතේ අපි මෙන්න මේ දේ හොඳට මතක තියා ගන්න ඕන. තොරතුරු ලබා ගන්නේ අපි නම් තොරතුරු නිකුත් කරන්නෙත් අපි නම් අපි දැනගන්න ඕනි මේ වගේ හොඳ ප්‍රතිඵල නෙලා ගන්න. තේරුණා නේද? හොඳයි. මම දුල පුතාලට ඊයේ යෝජනා කළා බොහෝම කැමැත්තෙන් ලේසියෙන් කරන්න පුළුවන් අභ්‍යාසයක්. ඒ තමයි අතීතයේදී තොරතුරු හුවමාරු කරගන්න භාවිත කරපු ක්‍රම ගැන. දුල පුතාලා ලිව්වද? ඔව්. හොඳයි. මට කියන්න බලන්න තනුජදු ලියපු එක ක්‍රමයක්. හූ කියමෙන්. ඔව්. හූ කියන්න පුළුවන්. නේද? තව මොනවද දහම්දි කියන්න බලන්න. අනබෙර කරුවන් මගින්. සීනදු පුතා ලිව්වද? ගිනිමල ගැසීමෙන්. ඔන්න ඉතින් නිවෙස් වල ඉන්න අපේ පුංචි ආදරණීය දුල පුතාලත් මේ වගේ අතීතයේ තොරතුරු හොමාරු කරන්න භාවිත කරපු ක්‍රම ලියා ගන්නට ඇති. ඇත්තටම ඔව්. මේ බලන්න අපට පුළුවන් ලයිස්තුවක් විදිහට පෙළගස්වා ගන්න. එකක් තමයි හූ කීම. දැන් මේ බලන්නකෝ අතීතේ නම් මේ තරම් පරිසරය ගස්වැල් විනාශ වෙලා ඒ වගේ ගොඩනැගිලි හැදිලා එහෙම තිබුණේ නෑ නේද? වනාන්තර ප්‍රදේශ තමයි වැඩිපුරම තිබුණේ. ඉතින් මිනිස්සු තම තමන්ගේ විවිධ වැඩ කටයුතු සඳහා අවශ්‍යතා සඳහා වනාන්තර වලට යනවා. සමහර අයට මං මුලා වෙනවා. මොකද මං මුලා වෙනවා කියන්නේ? අතරමං වෙනවා. ඔව් අතරමං වෙනවා. පාර හොයාගන්න බැරි වෙලා යනවා. ඉතින් එතකොට ඔන්න දැන් මොකද කරන්නේ? කෑ ගහලා හූ කියන්න පුළුවන් නේද? තව කෙනෙක් ඉන්න තැන හඳුනා ගන්නට හූ කියන්නට පුළුවන්. සමහර වෙලාවට කරදරයක් හදිසි තත්වයක් උදා වුණොත් හූ කියන්න පුළුවන්. එතකොට අනිත් අය ඒ හූ කියපු තැනට එනවා නේද? දැන් අපි සාමාන්‍ය අදහසකුත් තියෙනවනේ. ඉස්සර දුර ප්‍රමාණයන් කියද්දි නේ, අද නම් අපි දුර ප්‍රමාණයන් කියද්දි මොනවද කියන්නේ පාවිච්චි කරන්නේ? මිනුම් ක්‍රම, මීටර, කිලෝමීටර ওই විදිහටනේ නේද? පුංචි අපේ ගුරු ගෙදරින් ඔන්න අපිට පුළුවන් ඔන්න ඉදිරි සතිවලදී ගණිතයේ විෂයත් ගුරු ගෙදරදී ඉගෙන ගන්න. තේරුණා නේද? හොඳයි. ඉතින් ඔන්න අපි අද පාවිච්චි කරන්නේ කිලෝමීටර, මීටර ඒ විදිහටනේ. ඉස්සර මේ දුර ප්‍රමාණයන් ගැන කියද්දි එක මිනුම් ක්‍රමයක් හැටියට යාලා යොදාගත්තා හූවක දුර කියලා. අහලා තියෙනව නේද? හූවක දුර. අතන නුග ගහ ළඟින් හැරුණාම හූවක දුරින් තමයි අපේ ගෙදර තියෙන්නේ. එහෙම කියලා ඉස්සර කියනවා. ඒ කියන්නේ හූවක් කිව්වහම කොච්චරක් දුරට ඇහෙනවද? අන්න ඒ තරම් දුර. දැන් එක එක්කෙනාට හූ කියන්න පුළුවන් ප්‍රමාණය වෙනස්. හැබැයි ඉතින් පොදුවේ යම් ප්‍රමාණයක් හිතා ගන්න පුළුවන්නේ. අන්න. ඉතින් ඒ නිසා හූ කීම පැරණි තොරතුරු හුවමාරු කර ගැනීමේ එක ක්‍රමයක්. දහම් දිදු කිව්වා වගේම අඬබෙර මගින් තොරතුරු හුවමාරු කරන්න පුළුවන්. ඇත්තටම රජුරවන්ට, මැති ඇමතිවරුන්ට කිසියම් තොරතුරක් අද නම් පත්‍රයේ
පළ කරලා එහෙම නැත්නම් ගුවන් විදුලියේ රූපවාහිනියේ ප්‍රචාරය කරලා මහ ජනතාවට දැනුම් දෙනවා වගේ අතීතයේදී මහ ජනතාවට රජුරුවන්ගේ මැති ඇමතිවරුන්ගේ නියෝග පණිවිඩ නිකුත් කළේ අඬබෙර කළුවන් මගින් නේද ගම පුරා මිනිසු රැස් වෙන ස්ථානවල අඬබෙරයක් ගහමින් මිනිසු රැස් වුණන් පස්සේ රජතුමාගේ පණිවිඩය හැමෝට වැහෙන ලෙස කියන සේනිදු පුතා කිව්වා වගේ ගිනිමෙල ගැසීමෙනුත් තොරතුරු හුමාරු කරන්න පුළුවන් නේද වනාන්තරයේ කතරමං වුණොත් එහෙම නැත්නම් විශේෂ ටිකක් දුර ස්ථානයක අතරමං වුණොත් ගිනිමෙලයක් ගහන්න පුළුවන් එතකොට ඒ දුම නගින තැන කවුරු හරි ඉන්නවා මොනවා හරි කරදරයක් වෙලා ඇති කියලා අනිත් අයට එතෙන්ට යන්නට පුළුවන් නේද ඔව් මෙන්න මේ වගේ ක්‍රම තව රාශියක් තියෙනවා අපි ගීත විරාමයෙන් පස්සේ ඒ ගැන කතා කරමු හොඳයි දුවපතේ විරාමයෙන් පස්සේ අපි ආයෙත් කතා කරමු අතීතයේදී තොරතුරු හුවමාරු කරන්න භාවිත කරපු ක්‍රම. දැන් අපි ක්‍රම දෙක තුනක් කතා කරානේ. තවත් ඕනතරම් ක්‍රම තියෙනවා. දැන් බලන්න ඊතලයක පණිවිඩයක් ලියපු හසුණක් නේද? තල්පත්වල ඉස්සර පණිවිඩ ලිව්වේ. දැන් තල්පතක පණිවිඩේ ලියලා ඒ තල්පත්‍රය ඊතලයේ අමුණලා නැත්තම් එල්ලලා ඊතලයෙන් විදින්න පුළුවන් නේද? අදාළ ස්ථානයක. දැන් සමහර ඔය මැති ඇමතිවරුන්ගේ මැදුරුවල විශේෂ ස්ථානයක කණුවක් සිටවලා ඒ කණුවේ ලොකු පුවරුවක් ඒ කියන්නේ ලෑල්ලක් සවි කරලා තියෙනවා ලොකු එකක්. එතකොට ඊතලයේ ඒ පුවරුවට එල්ල කරලා විද්දහම පූර්වයේ ගිහිල්ලා ඇමිනෙනවා. එතකොට හරියට දැන්නම් පියුම් ඒ කියන්නේ ලියුම් බෙදන්න ඇවිල්ලා අපේ ගේට්ටුවේ තියෙන ලියුම් පෙට්ටියට ලියුම දාලා යනවා වගේ ඔන්න පුළුවන් ඊතල කරුවාට ඊතලයේ විදින්න අදාළ නිලධාරියාගේ ගෙදර විශේෂ ස්ථානයක තියෙන අර ලෑලි පුවරුවට.
එතකොට එතෙන්ට ඇවිල්ලා තල්පත ගන්න පුළුවන්. ඒ වගේම සතුන්ගේ පාදවල පණිවිඩය ලියපු පත්‍රිකාව ගැට ගහලා සතුන්ව යවන්න පුළුවන්. හැබැයි ඉතින් දැන් ලියුම් කවරේක ලිපිනේ බලාගෙන ලියුම් බෙදන්නා නිවසින් නිවසට යනවා වගේ සතුන්ට එහෙම හැම තැනකටම යන්න බෑ. පරවියෝ වගේ සතුන් පුරුදු කරපුවාම එක තැනක ඉඳන් තව තැනකට යන්න ඒ තැන් දෙක අතරේ ඒ සතාට යන්න පුළුවන් නේද? දැන් ගොඩක් වෙලාවට අපි හිතමු රජතුමයි ආරක්ෂක ඇමතිවරයයි අතරේ පණිවිඩු හුමාරු කරගන්න ඕන පරවියෙක් පාවිච්චි කරනවා. එතකොට ඒ පරවියා පුරුදු වෙලා ඉන්නේ රජමාලිගාව ඉඳන් ආරක්ෂක ඇමතිගේ ගෙදරට යන්න, ආරක්ෂක ඇමතිගේ ගෙදරින් ඉඳලා නැවත රජමාලිගාවට එන්න. ඉතින් ඔන්න බලන්න සතුන් මගින් තොරතුරු හුමාරු කරගන්නත් පුළුවන්. නේද? ඊට අමතරව තව මොනවද තියෙන ක්‍රම? ධජ, ඒ කියන්නේ කොඩි, කොඩි ප්‍රදර්ශනය කිරීම, කොඩි ප්‍රදර්ශනය කිරීම. අපි අදටත් කොඩි ප්‍රදර්ශනය කිරීමෙන් තොරතුරු හුවමාරු කරගන්නවනේ නේද? මලගෙදරක් සිද්ධ වුණොත් නේ, මරණයක් සිද්ධ වුණොත් ඒ බව පුළුවන්. ඔන්න බෞද්ධය නම් සුදු කොඩි ඔසවනවා. කතෝලිකය නම් කළු කොඩියක සුදු පහයෙන් කුරුසයේ සටහන් කරලා එල්ලනවා. මේ කොඩි මගින් තොරතුරු හුවමාරු කරගන්න පුළුවන්. ජාතික උත්සවයේදී ජාතික ධජය නේද, බෞද්ධ උත්සවවලදී බෞද්ධ ධජය නේද, බෞද්ධ කොඩිය. මේ විදිහට කොඩි මගින් තොරතුරු හුවමාරු කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි වෙනස් සංකේත තියෙනවා. ඔන්න බලන්න, පැරණි ස්ථානවල, පෞරාණික ස්ථානවල සමහර වෙලාවට විශාල ගල් පර්වත තියෙනවා නම්, ගල් බැමි තියෙනවා නම්, ගල් කණු තියෙනවා නම් දුවේ පුතේ, සමහරවිට අපි දැකලා තියෙනවා නාගයෙක්ගේ සලකුණක් කොටලා තියෙනවා. මේකෙන් අදහස් වෙන්නේ මෙතන ආරක්ෂා කළ යුතු තැනක් කියන එක. දැන් බලන්න, පැරණි වැව් තියෙන තැන්වල ගල් පුවරුවක නාගයෙක්ගේ රූපේ සටහන් කරපු පුවරු තියෙනවා. එකෙන් අදහස් වෙන්නේ මේ වැව ආරක්ෂා කළ යුතුයි කියන එක. දැන් බලන්නකෝ, එහෙනම් විවිධ සංකේත මගින් තොරතුරු හුමාරු කරන්න අතීතයේ පුරුදු වෙලා හිටියා. ඒ වගේම තමයි දරුවනේ විවිධ කොලාතු යොදා ගනිමිනුත් තොරතුරු හුමාරු කරගන්න පුළුවන්. සර්, අපේ සීයා කියලා තියෙනවා කැලේ යද්දි කොලාතු එල්ලනවා කියලා. ඔ පුතේ, පැරණි මිනිස්සු ගොඩක් වෙලාවට කැලෑවට ගියත් නැත්නම් වෙනත් ගමකට ගියත් ඇත්තටම කැලෑ පාරවල්නේ වැඩිපුර තියෙන්නේ නේද? එතකොට එයාලගේ සම්ප්‍රදායක් තියෙනවා, ළඟ තියෙන ගහකින් හීන් අත්තක් කඩලා එතන තියෙන විශාල ගහක් ළඟ එල්ලනවා. ඒ කොලාතක් එල්ලලා තමයි යන්නේ. දැන් මේකෙන් අදහස් දෙකක් ප්‍රකාශ වෙනවා. එකක් තමයි මේ වනයේට අධිපති දෙවියන් වෙනුවෙන් තමයි මේ කොලාත එල්ලන්නේ. අපිට පුළුවන් නම් මල් පූජා කරන්න, ආහාර පූජා කරන්න, විවිධ දේවල් පූජා කරන්න. නමුත් කැලේ යන අතරමඟදී එහෙම පූජා කරන්න දෙයක් නැහෙනේ නේද? එතකොට Tamanට පූජා කරන්න පුළුවන් උපරිම දේ පූජා කරන්න පුළුවන් නේද? එතකොට දැන් අපි දන්නවනේ වීර කැප්පටිපොළතුමා ඝාතනය කරන වෙලාවේ ඔහුට පූජා කරන්න කිසිම දෙයක් තිබුණේ නැහැ. ඒ නිසා කැප්පටිපොළතුමා මොකද කරේ? එයාගේ උතුරු සළුව, ඒ කියන්නේ උඩුකය වසාගෙන සිටිය සාටකය සළුව සෝදලා ඒක වේලගෙන නවලා දළදා වහන්සේ වෙනුවෙන් පූජා කරලා තමයි ඝාතනයට ලක්ුණේ. තමන්නකෝ, ඉතින් ඒ නිසා මේ ගැමියෝ කරන්නේ කොලාත්තක් කඩලා දෙවියන් වෙනුවෙන් එල්ලනවා. දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා අපිව ආරක්ෂා කරන්න කියලා. මේකේ තව තොරතුරක් ප්‍රකාශ වෙනවා පුතේ. අපි මේ වනාන්තරයේ තැන් තැන් වලින් හැරිලා යනකොට ගැමියෝ කරන්නේ හැරෙන තැන කොලාත්තක් එල්ලනවා. නැවත එනකොට පාර වැරදින්නේ නැති වෙන්න තමයි එහෙම කරන්නේ. පාර වැරදුනොත් පුළුවන් මේ කොලාතු එල්ලපු තැන හොයාගෙන එන්න. තේරුණා නේද? ඒ නිසා කොලාතු එල්ලීම මගින් තොරතුරු හුවමාරු කරගන්නවා. මේ විතරක් නෙමෙයි, පුතාලා දුල දැකලා ඇති. දැන් අපි කියනවනේ ඔය සාම්ප්‍රදායිකව කියන දෙවියන්ගේ ලෙඩ කියලා නේද? දෙවියන්ගේ ලෙඩ කියලා ලෙඩ జాතියක් තියෙනවනේ නේ. කම්මුල් ගාය හැදුනහම, පැපොල හැදුනහම, ඒ වගේ රෝග බෝ වෙන රෝගනේ. දැන් මේ නිසා ඒ රෝගියා ඉන්න ගෙදර සමහරලාවට කඩුල්ල ළඟ, ඒ කියන්නේ ගේට්ටුව ළඟ, ඒ වගේම ගෙදරට ඇතුල් වෙන ප්‍රධාන දොර ළඟ කොහොඹ අතු එල්ලනවා. රෝගියා ඉන්න කාමරෙත් කොහොඹ අතු එල්ලනවා නේද? කොහොඹ කියන්නේ ඖෂධීය ශාකයක් නිසා ඒ රෝගයටත් කිසියම් ප්‍රයෝජනයක් එකකින් ලැබෙනවා. නමුත් පිටස්තරින් එන පුද්ගලයන්ට පණිවිඩය දෙනවා මේ ගෙදර මේ වගේ රෝගයක් වැළඳුණු කෙනෙක් ඉන්නවා. දැන් බලන්නකෝ, මේ වගේ පැරණි තොරතුරු හුවමාරු කර ගැනීමේ ක්‍රම රාශියක් අපට දැනගන්නට පුළුවන්. පැහැදිලි නේද? හොඳයි, අපි දැන් ඔන්න අතීතයේ තොරතුරු හුවමාරු කරන ක්‍රම කතා කළා. ඉතින් හෙට උදෑසන මුණ ගැහිලා කතා කරමු වර්තමානයේ භාවිත වන නවීන තාක්ෂණික ක්‍රම තොරතුරු හුවමාරු කරගන්න. දුල පුතාලා පාසල් යන්න, යාළුවන්ටත් කියන්න, පුංචි අපේ ගුරු ගෙදරත් එකතු වෙන්න කියලා. අපි එහෙනම් හෙට උදෑසන 6ට මුණ ගැහිමු. දුල පුතාලාට සුබම සුබ දවසක්. සුබ දවසක් සර්. නංගි, වෙනදා වගේම අදත් අපි ගොඩාක් දේවල් කතා කරන්නේ දුගුරු ගෙදරි. ඔව්යි, අපි ගොඩාක් දේවල් කතා කරානේ. එහෙනම් ඉතින් දැන් අපිට යන්න වෙලාව ලං වෙලා. ඔව්, අපිට ඉස්කෝලේ යන්න ඕනේ. සිංහ FM එකේ නැන්දල මාවල ප්‍රවෘත්ති කියන්න ඕනේ. ඔව්, අද හැමෝටම ගොඩක් වැඩ තියෙන දවසක්නේ. උදේම දවස ගත කරන්න කොහොමද කියලා හිතන්න. ඊට පස්සේ සැලසුමක් ඇතිව දවස ගත කරන්න. එහෙනම් අපි යන්න. මම සනමි විහන්සා. මම බිම්සත් හේකුලරු. මම නිත්මි අමාෂා. ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.